other දරණ prime time. අයිබෝබ සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දරණ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම කලිඳු කරුණාරත්න. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. පුද්ගලික ආරක්ෂකයා නිදහස් කරයි. 20 වසරකට පසු තංගල්ලේ දස දෙනෙකුට මරණ දඬුවම. යලිත් ඉන්ධන මිල ඉහළට. ඔටෝ ඩීසල් වෙනස් නොවේ. ඉන්ධන මිලට සාපේක්ෂව විරෝධ රථ ගාස්තු ඉහළට. වැඩි වෙන සූත්‍ර මිසක් අඩු වෙන සූත්‍රයක් නෙවෙයි මේක. සැප කණේ බේරෙන කන් දෙකින්. පළවත්තේ නිමි ඇඳුම් අලෙවි සලකකින්න. පාලනය කිරීමට කුවණින් සහය. ඉතිහාසයේ දිගම ගුවන් ගමන අද රාත්‍රියේ. මුදල් අමාත්‍යාංශ විසින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. මීට සමගාමීව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර වසරේ ගත වූ මාස 9 තුළ ඉන්ධන මිල ඉහළ දැමුණු පස්වන අවස්ථාව මෙයයි. The big story. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබූ අතර ඒ අනුව සෑම මාසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කරනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 155 දක්වාත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 169 දක්වාත් ඉහළ නංවා තිබෙනවා. සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 141ක්. මිල සංශෝධනය අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11කින් වැඩි කළ යුතු වුවත් මහජනතාවට ප්‍රවාහන හා දේවර ක්ෂේත්‍රවලට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බැවින් මෙවර ඔටෝ ඩීසල් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 123ක් වන අතර එහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. මේ අතර ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 155ක් දක්වාත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 172 දක්වාත් ඉහළ ගියා. එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 141ක් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 129ක් වශයෙන් ඉහළ නංවන බවයි IOC සමාගම සඳහන් කළේ. මෙම මිල සංශෝධනයත් සමග වසරේ ගත වූ මාස 9ක කාලය තුළ ඔක්ටේන් 92 රුපියල් 38කින් ඔක්ටේන් 95 රුපියල් 41කින් ඔටෝ ඩීසල් රුපියල් 28කින් සහ සුපර් ඩීසල් රුපියල් 31කින් මිල ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගනු ලැබූ තීරණය දැනුම් දීමත් සමග ඊයේ රාත්‍රියේ ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම සිදු නොවූ බවයි අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ. මම දැන් ගියා සෙට් අයකට ගිහිලා තමයි මේ අත්වෙනි සෙට් එකට ආවේ. තෙල් දෙන්න ඔක්කොම වහලා ඔක්කොම කටි නැහැ බෝටේ දාලා තියෙන තෙල් නැහැ කියලා. ඒකලන් තියාගෙන එම කරන්න වංචා කරන බවන්න මිනිසුන්. ඒ අතර පිරවුම්හල් බොහෝමයක් ආශ්‍රිතව දිගු වාහන පොලිම්ද දක්නට ලැබුණු අයුරුයි මේ. මේ අතර ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් සභා මන්ත්‍රී ආර්යවංශ ශම්මු මහතා හික්කඩුව නගර සභාව සහ රත්ගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්ද සමග ගාල්ල රත්ගම මංසන්ධියේදී අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. මිනිසුන් දන්නවා උඹලගේ සාත්තරේ මංගල දන්නේ නෑ තෙල් මිල සූත්තරේ. මේ අතර ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික තිරෝද රථ සංගමය අද බාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් හෙට සිට තිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බවයි. පළවෙනි කිලෝමීටරේ අපි යන්නේ රුපියල් 60යි, දෙවෙනි කිලෝමීටරේ අපි ගියේ 40යි, හෙට ඉඳලා අපි ක්‍රියාත්මක වෙනවා
රුපියල් 10කින් ඉහළ දාන්න. ඒක බස්නාහිර පළාත සහ දකුණු පළාත තමයි රුපියල් 10ක් වැඩි වෙන්නේ. අනිකුත් සියලුම පළාත් හතේම පළවෙනි කිලෝමීටරය රුපියල් 80යි දෙවෙනි කිලෝමීටරය රුපියල් 60යි. අපේ තීරෝදරත වෘත්තිකයන්ගේ දරුවා තුන් වේලෙන් එක වේලක් කන්න නෑද? මුන්ට කාර් ගන්න අම්මපා මුන්ට හෙන හත ගහන්න ඕනේ. වැහලා මේ වහින වැස්සට මුංග 225ත් එක්ක ඔක ගිලා බහින්න ඕනේ. ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් දේශපාලනඥින්ද අද විවිධ අදහස් පළ කළා. හැබැයි ඉතින් පෙට්‍රල් මිලයි ඩීසල් මිලයි තාමත් තියෙන්නේ 2015 ජනවාරියට තිබුණට වඩා පල්ලැහැ. දැන් මහින්ද රාජපක්ෂේ කාලෙට තිබ්බට වඩා මේ තාමත් පල්ලැහැන් තියෙන කතාව නෙමෙයිනේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඉතින් ඒක වෙන ආකාරය ගැන නම් මමත් සමහර ලාලට මෙච්චර සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි ගෑස් මිල එකපාරට අඩු කළා 130කින්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඊළඟට එකපාරට 190කින් වැඩි කරන්න උනා. 10 වෙනිදා වෙනකොට මේ රටේ සාමාන්‍ය ජනතාව අර මරන්න ගෙනින හරකවක්. රෑ 12 වෙනකම් අපි බලාගෙන ඉන්නවා බිය සන්ත්‍රාසයට පද අද තෙලිමිල කෙච්චර වැඩි වෙද කියලා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අපෙන් ආණ්ඩු බලයේ බාර ගන්න අවසන් වට අපි මිල සංශෝධනයක් කරලා තිබුණේ. පෙට්‍රල් ලීටරයක් අපි දීලා තියෙන්නේ අවසන් මිල සංශෝධනයේ අනුව රුපියල් 150ට. හැබැයි අපි ඒ වෙනකොට විදේශීය තෙල් වලින් අපි තෙල් මිලදී අරගෙන තියෙන්නේ බැරල් එකක් ඩොලර් 105.87කට තමයි අපි අරගෙන තියෙන්නේ. නමුත් අද වෙනකොට ඩොලර් 86කට තෙල් බැරලයක් මිලදී ගන්නා විට මේ ආණ්ඩුව අද වෙනකොට පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 155 දක්වා මේ නෝඩ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අදින් පස්සේ මේ ආණ්ඩුවට රාජපක්ෂ මිම්ම ගන්න බැරි වෙයි. මේව දිගින් දිගටම ගියෝ ආණ්ඩුව මැදිහත් වෙලා මේ මිල ගණන් අඩු කරලා යුතුයි කියන මතේ මං ඉන්නවා. දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා මේ ඉන්දියාවෙත් තෙල් මිල වැඩි වෙනවා. ලෝකෙ මේ මිල සූත්‍රය පාවිච්චි කරනවා කියලා. හැබැයි ලෝකෙ දැන් ඉන්දියාව උදාහරණයකට ගන්න අගමැතිවරයා මේ පහුගිය දවසක ඉන්දියාවේ තෙල් සහනාධාරයක් දුන්න රටේ ජනතාවට. හැබැයි අපේ අගමැතිවරයා සහන දෙන්නේ නැහැ. IOC ඩීසල් 129යි පෙට්‍රෝලියම් ඩීසල් 123යි. එහෙම වෙන්නේ කොහොමද? මිල සූත්‍රයක් අනුව තෙල් මිල වැඩි කරන්න දෙහිකට වැඩි කරන්න බෑ. මේ තියෙන මෙයා පිටපස්සේ ඩීල්. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම කරමින් කොළඹ මහඅධිකරණය ලබා දී තිබූ තීන්දුව අත්හිටුවන මෙන්නිලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු තිදෙනකු ඉදිරිපත් කළ අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබුවා. කෙසේ වෙතත් දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල් අනුර තුෂාරද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට කොළඹ ත්‍රිපුත්කල මහඅධිකරණය විසින් ලබා දුන් මරණ දඬුවමට එරෙහිව 7 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියාචනා ඉදිරිපත් කළා. එම අභියාචනා සලකා බැලූ අගවිනිසුරු ප්‍රියසත් දෙප් ඇතුළු පංචපුද්ගල විනිසුරු මණ්ඩලයේ ඒකමතික තීන්දුවට අනුව දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුගේ අභියාචනා ප්‍රතික්ෂේප කරමින් මහඅධිකරණය ලබා දුන් මරණ දඬුවම තහවුරු කරනු ලැබුවා. කෙසේ වෙතත් නීති විරෝධී ගිනි අවිභාවිතය සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනාවෙන් සියලු සැකකරුවන් නිදහස් කෙරුණා. මෙහිදී දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂාව භාරව සිටි පොලිස් කොස්තාපල් අනුර තුෂාරද මෙල් ඉදිරිපත් කළ අභියාචනය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා. අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවම තහවුරු කරනු ලැබුවේ දුමින්ද සිල්වා, චමින්ද රවි ජයනාත් හෙවත්, දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර යන විත්තිකරුවන්ටයි. කෙසේ වෙතත් මෙම නඩුවේදී මරණ දඬුවම නියමව සිටින ජානක ප්‍රියන්ත ගලගොඩ නැමැත්තා තවමත් අතුරුදහන්ව සිටිනවා. හැකීක්මනින් ආණ්ඩුව පෙරලා දැමිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ විජේරාම මාවතේ පිහිටියේ ඒ මහතාගේ නිල නිවසේ පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. දේශපාලන වශයෙන් අද තියෙන තත්ත්වය ඉතාම භයානකයි. මේ රටේ සම්පත්තික විකුණනවා. ඊළඟට ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මැරීමට කරන්නේ කුමන්ත්‍රණය පොලිසියෙන්. නීතිවල් වැදිලා අධිකරණ ඉදිරියේ නඩු දාන්නේ තෝරාගත්ත නඩු. ඉතින් මං හිතනවා අධිකරණයේ S2 ඇරලා බලන්න ඕන කාලය ඇවිල්ලා. S2 වහගෙන ඉන්නත් බෑ දැන් අධිකරණයේ. මේ රටේම තියෙන වෙලාවක මේ රටේ මේ ආණ්ඩුව පුළුවන් තරම් ඉක්මනින් ඉවත් කර ගැනීම තමයි විපක්ෂය වශයෙන් අපි කළ යුත්තේ.
මේ අතර අද පෙරවරුවේ නාරාහෙන් පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවේදීන් නගු ප්‍රශ්න සඳහාද හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. එහෙම එකක් නෑ, යෝජනාවක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒක ඉතින් කෙරෙනකන් අපි දන්නේ නැහැ. අපිට විශාල බලාපොරොත්තුවක් නැහැ. සාකච්ඡාව අපි පක්ෂයක් විදිහට එහෙම යෝජනාවක් ආවොත් මොකද කරන්න කියන එකයි තීන්දුව කරන්නේ. මේ අතර ඒකබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද පසුරු පහට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී ආරම්භ වුණා. අපිට තනතුරු නිගකලා නෙවෙයි, අපිට අවශ්‍ය වෙන්නේ රට, අපේ රට අපි ගොඩනගන්න, අපේ ජනතාව ගොඩනගන්න. ඒ සඳහා එකතු වෙනවා. අද මේක විශේෂ සාකච්ඡාවනේ. ඒ වගේ කියලා හිතනවා. ඔබතුමා ලබගොයි. අද ලොක්ක නෑ. ඈ? ආ ලොක්ක විවර. අද මොකද මේ? මම ගෙදර යන ගම. අද මේ විශේෂ සාකච්ඡාවක් තියෙනවනේ. දැස්නේ මම ගෙදර යන ගම. පාර්ලිමේන්තුවේ යන ගම. මේ අතර සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. කොච්චර හොඳයිද දේශපාලනයේ සදාකාලික මිතුරන් වූ හතුරන් නැහැ කියලා කියනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත් වුණේ යම් ප්‍රතිපත්තියක් උඩ. ජනාධිපතිතුමා ගැන හිටපු ජනාධිපතිතුමාගේ ලේකම්වරයා පක්ෂයේ. ඉතින් ඒ ලේකම්වරු අතර සභාපතිවරු අතර සාකච්ඡා වෙනවා. මේ ආණ්ඩුව වටන්න කාත් එක්කද සාකච්ඡා කරන්න? යකත් එක්කද, යකාගේ අම්මත් එක්කද, ඕන කෙනෙක් එක්ක මේ මූසල ආණ්ඩුව වටවීම සඳහා සාකච්ඡා කරන්න ඕන, වටන්න ඕන. මේක අපේ ආණ්ඩුව. බහුතරයේ තියෙන අපිට. ඉතින් අපි නැතුව කාටවත් ආණ්ඩුව දන්න බෑ. උද්ගලයෝ තැන් තැන් වල හම්බුණාද නැද්ද කියන කාරණා පිළිබඳව මම වගකීමකින් කියන්න පුළුවන්. මේ රජයේ කාලය අවසාන කිරීමට මොකක් හරි රජයක් හදනවා නම් ඒකට සහයෝගය දෙන්න අපි සූදානම් කියන කාරණේ අපි කියනවා. අපි හරි දෙන්නම් කුමන්ත්‍රණය කරන්න ඕනේ මේ ජාතික ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවෙන් අයින් වෙලා තනි UNP ආණ්ඩුවක් හදන්න ඕනේ. සභාග වේවා බාරකාරක වුණේ කේම්බලක් වුණක් කමක් නැහැ. ඒක අපි සම්පූර්ණයෙන් අනුමත කරන සාමත්ම අවශ්‍යයි මේ ආණ්ඩුව වෙනස් කිරීම. හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වෙනවා නම් මහින්ද රාජපක්ෂ පක්ෂයේ ජනාධිපතිතුමා ඔයිට වඩා හොඳයි ඔබතුගේ බෙල්ල වැලක් දාගන්න එක. ඒට හවුල් ආණ්ඩුව ගත්තා කියලා මහින්ද මහත්තයාට ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. ඩොලර් එක බක්තන්න පුළුවන් කමක් නැහැ. අපවාදයක් ඉන්නේ. මේ මෝඩ වැඩේට අප ගහන්න එපා. මේකට අහුවෙන්න එපා. කුමාර වෙල්ගම් මහත්තයාගේ කට්ටිය කියනවා නෑ නෑ අපිට මහින්ද මහත්තයා අගමැති කරන්න ඕනේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මට ඒක මොනව හරි තේරෙන්නේ නැහැ. දැන් 2015 95ක් මන්ත්‍රීවරු තේරීපත් උනේ කුමාර වෙල්ගමත් එක්ක මහින්ද මහත්තයා අගමැති කරන්න. එතකොට මහින්ද මහත්තයා 2015 අගෝස්තු අගමැති කරන්න අපි ජනතාව ඡන්ද දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යටතේ. එදා ඒක කරන්න හොඳ නම් අද මොකක්ද තියෙන ප්‍රශ්නේ? එදා රනිල් වික්‍රමසිංහව 44 දෙනෙක් පාර්ලිමේන්තුවේ අගමැති කරන්න පුළුවන් නම් ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය දිහා බලාගෙන දැන් රටේම ඡන්ද ප්‍රතිඵලය අනුව UNP දින 30යි 44ක් ඕට්ටුවට 15ක් බුලත් කොලේට දෙකක තුනාම 55යි. එහෙනම් 55% ඉල්ලීම මත මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කිරීම සාධාරණයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පරි ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කර තිබෙන රටේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණය නොතකා රට වෙනුවෙන් කැප වෙලා ඉන්නවා කියලා. මොකද දන්නේ එහෙම කියන්නේ. ඊපාරත් අගමැති දූද්දේශාත බංග යෝජනා වෙනකොට කට්ටියක් හිටියා ජනාධිපති වර්ණනා කරන්න පටන් ගත්තා. මොකද අගමැති එළියට ගියොත් ඒ පුටුවේ වාඩි වෙන්න හම්බෙයි කියලා හිතලා. ඉතින් දැනුත් ඒ වාතාවරණය ගොඩනැගිලා තියෙනවා. ඒ වාතාවරණේ ප්‍රතිඵලයක් හැටියට මම දකින්න පළත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නායකින්ගේ සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී පළත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවයි පක්ෂ නායකින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. සීමා නිර්ණ කමිෂන් සභාවේ වාර්තාව අග්‍රාමාත්‍යතුමා විසින් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව මාස දෙක අවසන් වුණු වහාම ඒ කමිටු වාර්තාව ජනාධිපතිතුමා විසින් ගැසට්පත්යේ පළකලයන් පස්සේ මැතිවරණය පවත්වන්න පුළුවන්කමක් තිබුණා. මෙතන සංවාදයේදී ඇති වුණේ පැරණි ක්‍රමයට යනවද අලුත් ක්‍රමයට යනවද කියන සංවාදය ගොඩක් සාකච්ඡා වුණා. එතෙන්දී අපි ප්‍රකාශ කරේ අලුත් ක්‍රමයට යන් කියලා.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් පක්ෂ කීපයක් පැරණි ක්‍රමයටයන් කියලා කිව්වා. කෙසේ වෙතත් අවසන් එකඟතාවයකට පැමිණියේ නැහැ. චෝදනා කරන ඔබතුමාලා පස්සට දිනව කියලා වැඩි නෑ, කිසිම පස්සට දැදීමක් නෑ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතාම ඉක්මනින් ඡන්දය තියන්න ඕන කියලා. නමුත් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ 3-2 බලයක් හදාගන්න ඕනේ මොන ක්‍රමයේ අර්ථය හරි මැතිවරණේ තියන්න. ඒ නිසා පසුගිය දවස්වල අගමැතිතුමාගෙන් ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුව රැස් වුණා පක්ෂ ගණනාවක්. ඒ පක්ෂවල මතයත් අරගෙන මාස දෙකක් කාලය දීලා තියෙනවා. මේ මාස දෙක ඇතුළත තීරණයක් දෙනවා. ඊට පස්සේ ඡන්දෙකට යන්න පුළුවන්. කොහොමද 20-25 වෙනකම් ඔබලා අනිවාර්යෙන් බලේ ඉන්නවා කියලා තමයි කිව්වේ. ඔව්, සමහර ඊට වඩා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක තමයි ඡන්දේ. ඡන්දේ තියලා ඡන්ද නැතුව තියන්නේ නැහැ. දැන් මම මෙච්චර ලගේ ඡන්ද තියන්න ඕනේ. ඡන්ද තියනවා කියලා. මේක තමයි සිදු වුණේ සිරිමා වණ්ඩාරගේ මැතිනියට. එදා දවසේ 75 දිවිනුන මැතිවරණේ තියන්න නැතුව ගිහිල්ලා අවුරුදු දෙක යනකොට ආසන අටට බැස්සා. මේ ආණ්ඩුවට දැන් ඡන්දෙකට මුණ දෙන්න බෑ. ඒ නිසා මොනම හරි උපරවැට්ටියක් දාලා ඡන්දේ කල් දාන එක අනිවාර්යයෙන්ම සිද්ධ කරනවාමයි. ඒක නිසා අපි කියන්නේ මේ රටේ ජනතාවට ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා. මට දැන් සැකයක් තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයවත් තියයි දෝ, ජනාධිපති මැතිවරණයවත් තියයි දෝ කියන එක විශාල සැකයක් තියෙනවා. ඡන්දේ මොකද තියයිද? ඉතින් අහන්න ඕනේ ඒකදී කොහොමනම් අපි තවමත් විශ්වාසය තබනවා මැතිවරණ කොමසම කරෙහි ඡන්දය පැවැත්වීමට එතුමාලා ගත හැකි සියල්ලක්ම ගනී කියලා. දැන් මේක වෙලා තියෙන ඔක්කොම කියන ඡන්ද තියන්න කියලා. හැබැයි ඡන්ද තියන්න නැති එකයි ප්‍රශ්නේ. කොමිෂන් දැම්මම සර්ව සාධාරණයි නියමිත වැඩේ වෙනවා කියලා කිව්වේ කොමිෂන් දැන් මේකටද? නෑ, ඒ අපි ඒක තමයි අපි ඉල්ලුවේ කොමිෂන්ට ටිකක් මේ අඳුපඩු පාවිච්චි කරන්න කියලා. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඉන්දියානු සාගර පතුලේ පවතින සන්නිවේදන රැහැන්වල ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී ආරම්භ වූ ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින්. ඉන්දියානු සාගරයේ සහ එහි අනාගතයේ යන තේමාව යටතේ ඉන්දියානු සාගර සමුළුව අද කොළඹදී ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්. මෙම සමුළුව සඳහා ඉන්දියාව, ඇමරිකාව, චීනය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් නිලධාරීන් රැසක් එක්ව සිටියා. The government's vision 2025 policy document වසර 2025 ඉලක්ක කරගත් රජයේ ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ වී තිබෙනවා. ඒ අනුව අපගේ සාගර කලාපයේ ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමත්, සාගර පතුල උපයෝගී කර ගනිමින් පවත්වාගෙන යන ඩිජිටල් සම්බන්ධතාවල නිදහස තහවුරු කර ගැනීමත් අත්‍යවශ්‍ය වනවා. 80%කට වඩා වැඩි අන්තර්ජාල දත්ත ප්‍රවාහනය කරන්නේ සාගර පතුලේ ඇති සන්නිවේදන රැහැන් මාර්ගයේ. ආර්ථික හා වාණිජ වශයෙන් ඉදිරියට එන බොහෝ රටවල් වර්තමානයේ රඳා පවතින්නේ ඒ මතයි. ඒ අනුව සාගරපතුලේ ඇති සංවේදන රැහෙන් මගින් ආණ්ඩුවකට පාලනය කළ නොහැකි අවුල් සහගත තත්ත්වයන් මෙන්ම ආරක්ෂාව පිළිබඳ තර්ජනාත්මක තත්ත්වයන් මෙන්ම වගකීම් පිළිබඳ ගැටලු නිර්මාණය වනවා. එහෙත් සාගරයේ පදනම් කරගත් මෙම ගැටලු පිළිබඳව අපි දක්වන්නේ ඉතා අල්ප අවධානයක්. නමුත් ඒවා නුදුරේදීම භයානක ප්‍රතිවිපාක ගෙනදීමට සමත් වනු ඇති. ඉන්දියානු සාගරයේ මැදේ පිහිටා ඇති ශ්‍රී ලංකාව මෙම ගැටලු පිළිබඳව වඩා ගැඹුරු අවධානයකින් කටයුතු කිරීමට සූදානම්. මේ නිසා අප සාගරපතුලේ පවතින සංවේදන රැහෙන්වල ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිස්ථානයක් පිහිටුවා ගැනීම අවශ්‍ය වනවා. ඒ සඳහා මෙහි නියෝජිත රටවලට විශේෂඥ දැනුම හා තාක්ෂණික සහයන් අප වෙත ලබා දිය හැකි. අනුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් නම් කළ නව සිවිල් සමාජිකයන් 3 දෙනාට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව ව්‍යවස්ථා සභාවේ පත්කිරීම මේ වන විට සම්පූර්ණ වී ඇති අතර හෙට දිනේ පළමු වරට රැස්වන එම සභාව නව අගවිනිසුරුවරයෙකු නම් කිරීමට නියමිතයි. කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා අනුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා නිල බලයෙන් පත්වන අතර ඊට ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය තලත අතුකෝරළ මහත්මිය පත් කර ඇති අතර විපක්ෂ නායකවරයා විසින් නම් කරනු ලබන නියෝජිතයා ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතායි. පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පත් කර තිබෙනවා. මන්ත්‍රීවරුන් නොවන සිවිල් සමාජ ක්‍රියාකාරීන් 3 දෙනා ලෙස පත් කර ඇත්තේ ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ අහමඩ් ජාවෙද් යූසුෆ් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන්.
විවස්තදායක සභාව කොයි විදියටද කටයුතු කරන්න කියලා අද වෙනතුරු කවුරුත් දන්නේ නැහැ. උසස් වීමක් දෙන්නේ ජේෂ්ඨත්වයටද සුදුසුකමටද තමුගේ දේශපාලන හිතවත්කමටද? හෙට දිනේ වෙනකොට අග්‍ර විනිශ්චයකාරවරයා විශ්‍රාම යනවා. විවස්තදායක සභාවට තාම පත්වීම් කරගන්න බෑ. ගරු නියෝජකතාරයාගේ තුමනි don't shout me wait. අද ජනාධිපතිතුමා එවන නරුණත් ප්‍රතික්ෂේප කරන්න අයිතිය විවස්තදායක සභාවට තියෙනවා. අපි ඒක ගැන ආඩම්බර වෙන්න ඕන. මහින්ද රාජපක්ෂගේ සමත්තු වලට යට වෙලා හිටපු අය අපි මුදාගත්තා. දොළහට ව්‍යවස්ථාදායක සභාව රැස් වෙනවා නව අග්‍රවිනිශ්චකාරය ගැන පත්කිරීම. පොලිස්පතිවරයා වගේ කෙනෙක් ගත්තොත් එතුමාටත් වගකීමක් තිබෙනවා. එතුමා මේ ව්‍යවස්ථා සභාවක් විසින් පත් කරන ලද කෙනෙක් කියලා. ව්‍යවස්ථා සභාවේ ගරුත්වයත් ආරක්ෂා වෙන පරිදි හැසිරීමක් පෙන්විය යුතු තිබෙනවා. හැබැයි එතුමාගේ හැසිරීම විසින් මුළුමනින්ම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වයත් බැන සැකයක් මතුවලා තිබෙනවා. මේ පත්කිරීම කිරීමේදී අපිට යම්කිසි අවම වශයෙන් සැලකිල්ලක භාජනය කළ යුතු නිර්ණායක පද්ධතිය අපි හදාගෙන නැහැ. සමහර කොමිෂන් සභාවලට අපිට මේ විශ්‍රාමිකයෝ පත් කරලා ඇති වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ සේවයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා ඒවට පත් කරන්න ඕන රාජකාරිය යෙදී සිටින නිලධාරි. මොකද ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඒගොල්ලන්ට විනය පද්ධතියක් තියෙනවා. වැරද්දක් කරුවොත් දඬුවම හම්බෙනවා. බලන්න අධිකරණ සේවා කොමිෂම හොඳට ක්‍රියාත්මක වෙනවා. මොකද ඒකේ ඉන්නේ දැනට තනතුරු දරන විනිශ්චයකාරවරු. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පොදු දේපල පනත යටතේ අත්තරංගුටගෙන රක්ෂිත වන්දනාගාර ගත කළ යුතු බව ඒකාබද විපක්ෂය පවසනවා. අද කොළඹ පැවති ඒකාබද විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා. මේ වෙනකොට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරියා මගනගුම අරමුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් හොරා කාලා කියලා අද පුවත්පත් වාර්තා කරනවා. තවත් පුවත්පතක වාර්තා කරනවා අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය තුලින් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ ගිණුමට රුපියල් කෝටි 15ක අල්ලස් ඉල්ලපු මුදල් කොමිස් මුදල් ලැබිලා තියෙනවායි කියන. ඒකම රාජ්‍ය ඇමති සුජිව සේනසිංහ මහත්මයා කියනවා ඉතාලියේදී මං කට්ටිය හම්බෙලා නම් කතා කරුවා තමයි ව්‍යාපෘතිය ගැන. මම නම් දන්නේ නැහැ ඔහොම දෙයක් කියලා හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කන වැටපැන්නා සුප්‍රසිද්ධ පුට්නොට් කල්ලිය සමාජිකයේ සුජිව සේනසිංහ රාජ්‍ය ඇමතිතුමා අමතක නොකළයි. අද දවසේ මම දැක්ක ඉංග්‍රීසි පුවත්පතක මලික් සමරවික්‍රම ඇමතිතුමත් කියනවා මගේ කවුන්ටර් එකට සල්ලි ආවේ නැහැ කියලා. හැබැයි මහබැංකුවේ අධිපතිතුමා කියනවා එවැනි මුදල්ලීමක් පිළිබඳව අපි පරීක්ෂා කරලා බලනවායි කියලා. යණයකා කොරහත් බින්දගෙන එනවා වගේ අද දිගට හරහට ආණ්ඩුවේ ඉඳලා පහළට එක දිගට හොරකම් කරනවා. තමා රජයේ නායකින්ගේ දරුවෝ අද මේ රටේ රාජ්‍ය ආයතන වල දැන්වීම් ප්‍රචාරකින සමාගම් හදාගෙන බල කරලා නැද්ද සියලුම දැන්වීම්ට ඉදෙන්න ඕනේ මේ සමාගමට කියලා. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි ගහන්නේ නැද්ද ඒවැයි. අද බලල් පැටවුන්ට අහුවෙච්ච කුණුමාළු කැල්ලක් ගන්නට මේ රටේ ආර්ථික විනාශ කරමින් තියෙනවා. දැන් ඊයේ පෙරේද රුණේකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමිය තුමිය නගනගුඹට අයිති පියල් කෝටි 2කට ආසන්න මුදලක් තමන්ගේ දේශපාලන ව්‍යාපාර වලට යොදාගත්තයි. දැන් මගනගුමේ කියන්නේ පොදු දේපලට අයිති දේපල. එතකොට එතුමිය මගනගුමේ මුදල් අයථාකරට පාවිච්චි කරලා තිබුණා නම් FCIDA කරන්න ඕන. පොදු දේපල පනත යටතේ අත්තරංගුඩ අර එතුමිය රක්ෂණ බන්ධනාගාරගත කරන්න ඕන. ඒ නිසා FCIDA එක අනිත් අයට කරන ආකාර සැලකීමක් කරලා නැහැ. හිරුණිකා ප්‍රේමචන්ද මහත්මිය. බතරමුල්ල පැලවත්ත මන්සන්දියේ පිහිටි පෞද්ගලික නිමියඳුම් වෙළඳ සැලක අද පෙරවරුවේ හටගත් ගින්නකින් එම වෙළඳ සැල සහ තවත් වෙළඳ සැලක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිදුවී ඇති දේපල හානියද මෙතෙක් තක්සේරු කර නැහැ. බතරමුල්ල පැලවත්ත මන්සන්දියේ පිහිට ඇති පෞද්ගලික නිමියඳුම් වෙළඳ සැලක අද පෙරවරු 11ට පමණ මෙම ගින්න හටගත්තා. නිමියඳුම් වෙළඳ සැලෙහි ඉදිරිපස කොටසේ හටගත් ගින්න මැඩපැක්වීමට ගිනි නියෝන නිලධාරීන් කටයුතු කළද වෙළඳ සැලෙහි පිටුපස කොටසෙන් යළි ගින්න ව්‍යාප්ත වීම ආරම්භ වී තිබුණා. මේ හේතුවෙන් යාබද පිහිටි ටයර් වෙළඳ සැලකටද ගින්න පැතිර ගියා. ගින්න සීක්‍රේන් පැතිර යාම වැළැක්වීම සඳහා කෝට්ටේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස මහනගර සභාවල ගිනි නියෝන රථ 10ක් ගොඩ හමුදාවේ ගිනි නියෝන රථ දෙකක්ද යොදා ගැනුණා. ගින්න ව්‍යාප්ත වීම පාලනය සඳහා ප්‍රදේශයේ විදුලි සැපයුමද විසන්ධි කරනු අතර බොරැල්ල කොට්ටාව 174 බස් මාර්ගයේ වාහන ධාවනයද සම්පූර්ණයෙන් නවතා දැමුණා. ගිනිනියුම් නිලධාරීන් යුද හමුදා සහ ගුවන් හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන් සමග එක්ව ගිනිනියුමේ කටයුතුවල නිරතවන පසුබිමක ගින්න පාලනය සඳහා ගුවන් හමුදාවට ඇත් බෙල් 212 ගුවන් යානයකද සහාය ලබා ගනු ලැබුවා. හයික පමණ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ගින්න පාලනය කර ගැනීමට හැකි වූ අතර ගින්නෙන් කිසිවක්වත් හානි සිදුව නැහැ.